හරි බලමු පුතේ එතකොට ඔන්න ලේබල් එක හරි මම මෙතෙන්ද ගන්නවා කියමු මොකද text text area එක ඔන්න දැන් text area එකක් කිව්වම ගොඩාක් දේවල් ඇඩ් වුණා දැක්කද හරි මොනවද ඇඩ් වෙලා තියෙන්නේ ලොකු දෙයක් නෑ name එක අපි දැන් දන්නෝනේ හරි නේද address name එක මම දන්නා address කියලා right ඒ name එකම තමයි label එකේ 4 කියන එකට අපි ඇඩ් කරන්නේ ID එක දැන් ටයිම් කරමු කෝඩ් නැහැ. කොලම් 30යි, කොලම්ස් 30යි, රෝ 10යි. ඔන්න text area කියන එකක් ඇඩ් වුණා. බලමු කොහොමද මේක ඇඩ් වෙලා තියෙන්නේ කියලා. Address text area. මෙතන BR එක අපි ඇඩ් කරගමු. හරි. මේ ලයින් එකේ BR එක ඇඩ් කරගමු. එතකොට පල්ලෙහැ රූලෙන් මේක එනවනේ. දැක්කද මේ? Address එක වෙනුවෙන්. දැක්කද? Right. මෙතන lines රෝ 10ක් ඕනේ නෑනේ ඇඩ්‍රස් එකකට මැක්සිමම් රෝ 4ක් ඇති කියලා හිතමුකෝ අපි හරි දැක්කද කොලම්ස් ගන්න මෙහාට තියෙන්නේ කොලම්ස් කීයක් තියෙනවද කොලම්ස් 30ක් තියලා කොලම්ස් 40 කරුවොත් කොලම්ස් ප්‍රමාණය වැඩි වෙනවා දැක්කද right එතන ඇඩ්‍රස් කින්ගෙන මම සෙමි කෝලන් එකක් තියන් කෝලන් එකක් තියනම් මෙතන ටිකක් ලස්සනට පේන්න ඕන නිසා ඔය විදියට හරි extra name එකකටත් මම එහෙමම කරන්නම්. මේ. Right. මේ දක්වා නොතේරුණු දෙයක් තියෙනවා නම් කියන්න බලන්න පුතේ මට. මන්දින්. Okay. දෙවමි. හරි. online දරුවෝ මේගොල්ලෝ චමත්ක ඔක්කොම ක්ලියර් රයිට් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කවුරුට කතා කරන්න ඕනේ හැමම හරි එහෙනම් මේකත් නෝට් කරගන්න ඉක්මනට හදා ගන්න ඕන රයිට් ඔකේ බලන්න text area එකක් දැන් ඔන්න ඔයාලා දැන් inputs කීපයක් දාන්නවා මම මේ BR එක දිගටම continue කරනවා ඊළඟට space එකක් line space එකක් ගන්න ඕනේ ඉන්න right දැන් ඔන්න extra registration number එක name එක contact number address හරි තවත් මොනවද අපිට ගන්න පුළුවන් date of birth ඔන්න එහෙනම් label එකක් ගත්තා DOB date of birth date of birth මේකට මම ගන්නවා input type එකක් ඒකට මම date කියලා තමයි ගන්නෙ හරි input type එක මොකද්ද date දැන් name එක apply කරනවා DOB මොකද මම මේ දෙකම එකම නම ගන්නවා කිව්වනේ DOB right date of birth කැලෙන්ඩර් එකක් view වෙනවා අපිට select කරගන්න. නේ? right මම තව එකක් ඉදිරියට යන්නම් නැත්තම් දරාඩ එක දිගටම කරා යන්න පුළුවන් නේ. හරි. තව මොනවද අපිට ගන්න පුළුවන්? නම් මේක තව මොනවද අපි එකතු කරගන්න ඕනේ? date of birth හරි. වාර්තා. හරි. අපිට ගන්න පුළුවන් නේද මෙහෙම. gender එක ගන්න ඕන නේද අපි හරි gender label එක 4 එකක් gender කියලා මම ගන්නවා ඒකට එතකොට male female එකක් තියෙන්නේ හරි එක්කෝ male එක්කෝ female හරි මම මෙතන ඒ නිසා ගන්නවා input type එකක් නෙමෙයි මම මෙතනදී ගන්නෙ මම මෙතනදී ගන්නම් මෙන්න අපිට දෙහක් ගන්න පුළුවන්. right මම මේකට රේඩියෝ කියන input type එක ගන්නවා. මම තව විදිහකට ඒ වගේ අවස්ථාවක් කරන්න පෙන්නන්න. input type එක රේඩියෝ කියලා ගන්න. හරි. රේඩියෝ කියන්නේ මොකක්ද කියලා මම පෙන්නන්නම්. මොකක්ද කියලා කියන්නම්. රේඩියෝ value එක mail හරි
value එක mail මෙන්න මෙතනින් මම ලියනවා mail කියලා. ඊට පස්සේ ආයෙ තවත් input එකක් ගන්න වෙනවා මට female value. ඒකත් radio මයි. Value එක female display වෙන්නත් ඕනේ female කියලා. මේ බලන්න male female දෙකම select කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔක දෙකම select කරන්න පුළුවන් වෙන්න ඕනද බැරි වෙන්න ඕනද? බැරි වෙන්න ඕන. Male select කරුවොත් female select කරන්න බැරි වෙන්න ඕන. Female select කරුවොත් male select කරන්න බැරි වෙන්න ඕන. නේ? Right. ඒ step එක ඉදිරියට කියලා දෙන්නම්. දැන් මේ දක්වා හදාගන්න. Clearද? Input දෙකක් ගත්තෙමි. හා? Male female. Right. හදමු එහෙනම්.
හරි පුතේ ඔන්ලයින් දරුවනේ පොඩි මිස්ටේක් එකක් වුණා මයික් එක මියුට් වෙලා තිබුණා හරි මම ඔයාලට කියන්නම් මම මොකද්ද මේ කලේ කියන එක අපි ඉස්සෙල්ලාම මේ මේල් ෆීමේල් කියන එක මම නිකම්ම එළිය ටයිප් කරලා තිබ්බේ හරි අපි එහෙම කරන්නේ නැහැ හොඳ ප්‍රැක්ටිස් එක තමයි අනිවාර්යෙන් මොනවා හරි දෙයක් කන්ටෙන්ට් එකක් ටයිප් කරනවා දානවා නම් ඒක ටැග් දෙකක් අතරට දාන්න ඕනේ හරි කන්ටෙන්ට් එක මොනවද දානවා ටැග් එකට දානවා ඒ නිසා මම ටැග් එක විදිහට තෝරගන්නවා ලේබල් කියන ටැග් එක එහෙනම් මේල් ෆීමේල් කියන එක ලේබල් කියන ටැග් එකේ ඉන්ක්ලූඩ් කළා දැක්කද හරි ඊට පස්සේ තව වෙනස්කමක් කළා මේ රේඩියෝ කියන ඉන්පුට් දෙකටම රේඩියෝ ටයිප් එක ඉන්පුට් දෙකටම සේම් නේම් එකමම ලින්ක් කළා එකම නේම් එක ලින්ක් කළා ඒ එකම නේම් එක ලින්ක් කරපුවාම මොකද වුනේ එකවරක සිලෙක්ට් කරන්න පුළුවන් එක්කෝ මේල් එක්කෝ ෆීමේල් දෙකම එකට සිලෙක්ට් කරන්න බෑ මම හැබැයි මේකට නේම් දෙකක් ලින්ක් කරුවා නම් මොකද වෙන්නේ මේ දෙකම සිලෙක්ට් කරන්න හැකියාව ලැබෙනවා එතකොට එයා අඳුනගන්නේ කොහොමද මේ දෙකම එකම ජාතියේ දෙකක් කියලා එකම ගෲප් එකේ කියලා අඳුනගන්නේ මේ ලින්ක් කරන නේම් එක සමාන වුණාම clear නේද මේ දරුවන්ට පැහැදිලි හරි එතකොට පොඩි තව ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ ප්‍රශ්නේ මම මෙතන කියන්නම් එතන ලේබල් 4 කියන එකට මොකද දාන්නේ මේ නේම් එක ජෙන්ඩර් කියන එක මෙතන දාන්න බෑ මම මේකට හඳුන්වලා දෙන්නම් ID එකක් හඳුන්වලා දෙන්නම් හරි මොකද්ද හඳුන්වලා දෙන්නේ ID කියන ඇට්‍රිබියුට් එක හදලා දෙන්න. අඳුනලා දෙනවා. හරි. මම ඒක දිලියන්නම්. මේල් මේල් ෆීමේල්. හරි? නේම් එක වගේම තවත් එකක් හඳුනලා දෙනවා මොකද්ද? ID කියලා ඇට්‍රිබියුට් එකක්. මෙන්න මේ ID එක ඇප්ලයි කරන්න ලේබල් 4 කියන එකට. හරි? ක්ලියර්ද? මොකද ඒකට හේතුව මේ ලේබල් එක මේකට මේ ලේබල් එක මේකට හරි ලේබල් 4 කින්ගට මම නේම් එක ඇප්ලයි කරන්න ගියා නම් මොකද වෙන්නේ නේම් එක වෙනස් කරන්න බෑ මේ දෙකේ වෙනස් කරපු ගමන් මේල් ෆීමේල් දෙකම සිලෙක්ට් කරන්න පුළුවන් වෙනවා නේම් දෙකක් දැම්මොත් ඒ වුණාට ලේබල් එකට මේ ලේබලේ මේකට මේ ලේබලේ මේකට කියලා වෙන වෙනම නම් දෙකක් තියෙන්නත් ඕන නේද ක්ලියර් නේ හා හරි එතකොට එහෙනම් මට සිද්ධ වෙනවා යුනික් දෙයක් මේකද ගන්න. ID කියන එක මම ඉන්ට්‍රොඩියුස් කරනවා. රයිට්. එහෙනම් මෙතනින් එහාට මම මේ වගේ date of birth එකත් මම ID එකකට හදලා ඒ වෙනස්කමත් ඔන්න කරනවා. ඔයාලත් ඒක හදාගන්න date of birth. name එකත් ඕනේ මට. ID එකකුත් මම ඉන්ට්‍රොඩියුස් කරනවා. හරි? එතන මෙතන ID එකක් තිබුණා අපි මැකුව මතකද? ඈ? අන්න මම දැන් ඒක apply කරනවා ID එක මොකද්ද address හරි මෙතන මේකේ contact number කියලා මම ID එකක් introduce කරන්න ඔන්න ඔය විදියට හරි ඊට පස්සේ student name ID හරි එහෙනම් මේ ලේබල් 4 කියන එකට වඩාත් උචිත නේම් එකට වඩා මොකද්ද ID එක. නේ නේද? හැම එකකටම දාගෙන යන්න පුළුවන් නේද වරට? හරි. නේම් එකම දාන්න ID එකට ගැටලුවක් නැහැ. හැබැයි නේම් එකම ID එකට දාන්න බැරි තැනක් එනවා කො මෙන්න මෙතන. නේ නේද? දැන් මෙතනදී නේම් එකම ID එකට දැම්මට කමක් නැහැ. එකයි වතාවනේ ඒක දාගන්නේ. හරි ID එක කියන එක වතාවක් තැනකට දැම්මොත් ආය තැනකට දාන්න හැකියාවක් නැහැ. දැන් ඔයාගේ නැෂනල් ID කාඩ් නම්බර් එක තව කෙනෙකුට නැහැනේ. තේන්නවද? ආන් ඒ වගේ මේ HTML වල මේ එක එලිමන්ට් එකක් තනිව හඳුනගන්න භාවිතා කරන ඇට්‍රිබියුට් එක අපි කියනවා මොකද්ද? ID කියලා. එහෙනම් ලේබල් 4 එකට මම ඇප්ලයි කරනවා නේම් එකට වඩා හොඳයි ID එකක් ඉන්ට්‍රොඩියුස් කරලා ඒක ඇප්ලයි කරන්නේ. ක්ලියර් නේද? ඒ කියලා නේම් එක ඕනේ නැද්ද? නේම් එක ඕනේ. මේ ෆෝම් එකේ තියෙන data database එකට යවන්න එපා අපි. මේ ෆෝම් එකෙන් ගන්න data අපි catch කරගන්න ඕනේ නේද? catch කරගන්නේ මේ නේම් එක අරගෙන. clear? මේ දරුවන්ට දරුවෝ කියන්න මට පැහැදිලිද කියලා මම මේ කියලා දුන්න ටික? හැමෝම? right. එහෙනම් මේ ටික හදාගන්න ඔන්න ID එකත් ඉන්ට්‍රොඩියුස් කරන්න හදලා ඉවරන ගමන් මට
ඕකේ එකක් දෙන්න ඕන. ඔව්ද කියන්නේ. ID එකකින් වෙන්නේ තනියම හඳුනා ගන්න. මේ හැම එලිමන්ට් එකක්ම තනියම හඳුනා ගන්න එක තමයි ID එකකින් වෙන්නේ. අපිට ඕන ID එකක් මේ ලේබල් එකට දෙන්නත් පුළුවන් ID කියලා. තේන්න? එහෙම එච්චර සංකීර්ණ කරන්න ඕනේ නැහැ. දැනට මේ clear නේද? ඔව් කියන්න. ඔව්. ඔව්නි. දැන් පුතේ මෙමුනේ ID එකක් නැත්තම් මට වෙන්නේ name එක මෙතෙන් apply කරන්න. Name එක apply කරන්න බෑ දෙකේම තියෙන එකම name එකනේ. පැහැදිලිද? ඈ තවත් පුංචි ගැටලුවක් තියෙනවා. මම මෙන්න මෙතෙන්ද මේ label එක ගත්තේ. හරිද? Program කරද්දී ඉන්න ප්‍රශ්නයක්. දැන් ඔයාලට දැන් මම මේ Nokia ඉන්න හැදුවේ නමුත් ඒක කියන්නම්. මේකට label එකක් අරගෙන බෑ මම. මේක මම paragraph එකක් ගන්න. හරි. ඒකට හේතුව ලේබල් එකක් ගත්තොත් මම ඒකටත් අර name එක apply කරනවා. හරිද? එතකොට program කරනකොට මට පොඩි ප්‍රශ්නයක් එනවා. ඒ label එකේ data ත් එන්න පටන් ගන්නවා. හරි? එහෙම නැත්නම් මම මෙහෙම කරන්නම්. Label එකක් ගන්න for කියන attribute එක හොඳයි. දැන් හරිනේ? හරි. For කියන attribute එක මම remove කරනවා. එතකොට ගැටලුවක් නැහැ. ඔයා මේ මේක ප්‍රෝග්‍රෑම් කරනෝනේ ප්‍රෝග්‍රෑම් කරනකොට අපි ඉල්ලනවා මේ gender කෙනෙක් තියෙන data ටික දෙන්න කියලා. ඒ ඉල්ලනකොට එතකොට අර input box input එකේ තියෙන data වගේම අර label එකේ තියෙන එකත් එනවනේ. ඒතර එක වැරදි data එකක් නේ. clear නේද? ආන් ඒකයි මම ඒක remove. හරි, එච්චර සංකීර්ණ හිතන්න එපා. මේක හදාගමුකෝ. step එක step එක.